යපත අපින්තිය ආරම්භ කරමු අද විශේෂයම මංු කලන්න කිව්වා වර්ග සමීකරන ආරම්භ කරනවා කියලා රයි ඉස්සමට දාාන මසේජාව කළට ඇහෙනවදකිලහොට ඇහෙනවාද පේනවාද හරි හොඳයි අපි වර්ග සමීකරන අද අරම්ම කරනවා මම ටියුට් එක නම් ගන්න කියලා කිව්වාම නමුත් පට පේවා බස්සා දෙෙනනෙක් ටියවු් අරගෙන නෑ වගේ කියලා පොඩ බලටව් ගත්න තියයින්නොද මෙතන ඔ හරි අපි වර්ග සමීකන ආරම්භ කරමු දැන් පුතේ ගොඩක්වෙලාවට පරිමාව ගැටලෝ වගේ වර්ග සමීකරන ගැටලුවත් අපි හොඳර පුහුළුවන්න ඕන මොකද එතනදත් අපිට යම් කිසි ආකාරයක අපේ ගනිත හැකියාව වගේම කල්පනා හැකියාවත් යොදාගන්න ඕනා අනිත් ගනංගලට සාපේක්ෂව. හරි දැගුණල මතකයි පරිමාව ගණංගොල ති සාමාන්‍යයෙන් අපි කිසියම් ගණවස්සු දෙකක පරිමාතර, සම්බන්ධය දැක්වෙන සමීකරණයක් ගොඩ නගලා ඒක විසඳල එගොල්ලෝ අහන මොකක් හරි උත්තරයක් අපි ලබා ගන්න හරිඒවගේම පරිමාව ගානට ලකු ගණකත් සම්බන්ධ වෙන ඔ අටවෙනි ටු් එක අද අටනි ටියුට් එක දැන් අට ගන්න අටයි හතත් ඕන අපි අට තමයි මුූලික වශයෙන් කරන්න රට් එතකොට පරිමාවේදී වගේම පුතේ වර්ග සමීකරන වලත් අපිට සිද්ධ වෙනවා යම් කිසි සම්බන්ධයක් ගොඩනගා ගන්න කිසියම් රූපයක්ක දීල තියෙන තොරතුරු ඇසුරෙන්. කිසියම් රූපයක දීලතින තොරතුරු ඇසුරෙන් අපිට සම්බන්ධයක් ගොඩනගා ගන්න සිද්ධ වෙනවා පරිමාව ගණනය වගේම වර්ග සමීකරන ගැටලු වලද. හරි ඉට පස්සේ ඒ සම්බන්ධය ගොඩනගා ගෙන සම්බන්ධය ඇසුරෙන් ඒ සම්බන්ධය ඇසුරෙන් අපි ඒ විසඳලා ඒ සමීකරණය විසඳලා අපට උත්රගන්න සිද්ධ වෙන එතුරම මේකෙති ගොඩක්වෙලාට වෙන්න පුතේ වර්ග සමීකරන විසඳීමදි වර්ගපූර්ණය හෝ සූත්‍රය භාවිකාර සිද ොගලන්ගට උට්ට මල පෙරල බලන්න වර්ග සමීකරන විසඳන ආකාර තුනක් තියෙනවා මෙම මතක් කර ගම චුට්ටක් වර්ග සමීකර විසන ආකාර තුනක් පලවින එක සමීකරණය බා විතෙන් සරි පලන සාධක භාවිත සාධක භාවිතයෙන් සාධක භාවිතයෙන් සාමාන්‍ය වර්ග සමීකරණයක් විස දන්න පුළුවන්. දෙවනිිය එක සාධක නොමැති විට සාධක නැත්තං අපි වර්ග පූරණය සාධක නැත්ං වර්ග පූරණය. ඊළඟට සමහර අවස්ථාවලා අපි සාධක නැත්තං වර්ගපූර්ණය හෝ සූත්‍රය භාවිතය විසදන්න පුළුව. එ සාධක භාවිතයෙන් වර්ගපූර්ණය ඇසුරෙන් සහ සූත්‍රය භාවිතය ඔය කරම තුන එදර සූත්‍රයේ මතක් කරගමුද? සූත්‍රයේ මදක් කරකමුද මදකරුම්බාන සූත්‍රය එක් සමානයි එන බී දනහෝරින වර්ගමූල බීවර්ග රින හතරක් ඒසි බෙදීම දෙකයියේ කියන සූත්‍රය රි එදුර අපිට දැන් සූත්‍රයේ නැතුව වර්ගපූර්ණය හදන්නත් පුළුවන් නමුත් සූත්‍රය යෙදෙන අවස්ථාවක් යොදගත් ලේසිව නස්ාව මං ගලට කෙල්ෙන මගේ පාඩම කරන යනකොට ගනන් කීපය කර යනොට මංවාටයක කිය එන මේ ආකාරතුන තමයි මෙතනදි භාවිතවෙන්නේ බොහෝ විට බොහෝ විටසිට අනු නමයයි දශව නමයයි නමයක්ම කොතේ මේ ගානද සාධක භාවිතය සිදවෙන්නේ නෑ මේක සිදුවෙන් නෑ මේ අපිට කපලා හරින්න පුළුවන් මේක සිදුවෙන් නෑ සාධක භාවිතය ොඩක් කළටවාට දෙන්නේ ේරිකර ප්‍රශ්ට සි පහ එකකට සාථක භාවිතය ඔගේ චෙක්කල බලවට පුළුවන් කිය මෙතන ගොඩක් කලට චෙක්කරන වර්ග පූර්ණය සූත්‍රය භාවිතයෙන් වර්ග සමීකරණයක් විසි දන්න පුළුවන්දග හරිඇි දෙදස් විස්සේ ගැටලුව හදපු නිසා දස් විස්සේ ගැටලුව අපි හැදවා අපි ඒත් නැවතවරක් හද නවා ායවෙන්නපා බෙල්ලන්න දෙදස් දහනමය ගැටලුව විසි පස්වෙනි පිටුව පෙල්ලන්න විු් එක ගන්න අතට සි පස්සන පිටුව හරි කියවන්න එකපාරක් ගාන පොද මතියාගන්න පේපරෙක් ගත්තම සෑම ගානක්ම කියවන්න පටන්ගන්න කලින් අය ගාන කියවන් හරි මතවටයක් ලං වෙලා පේපර එකට ත්තරලියද්දී කොහොමද අපි පේ පෙරි කතර ගත්වවා මොනාද කරන්න න කියකිරක්ටික මංවාට කියල දෙන්නම් හරි තුර බලන්න අපි හදන්න පටන්ගමු හැමෝම කියවගන්න මම රූපේ පොඩ්ඩක් අඳිනක මේක දිනපපුතේ අර්ද වෘත්තයක් අරදවෘර්තයක් සහ අර්ධවෘතයක් සහ මෙන්න මෙම පොඩ්ඩක් එලියට පැනපු කේන්ද්‍රික කණ්ඩයක් අදූෘතයට ඒකෙ යොදල තියවා කේන්ද්‍රි කඩ බීකල යොදල තියෙනවා අරය එක් කියලදාලා තියෙනවා කේන්ද්‍රික කණ්ඩයේ හරි එක කේන්ද්‍රි කණ්ඩයක් අංශක හැටයි මෙතන හතරයි කියලා තියෙනවා දෙැ බලන්න ොහොද මේමගේ ගානක් අපි හදන්න කියලා. දම් බලාගන්ඩ බලන්න අරය ඒක එක්ූ ඒ නම් අර්ධවෘතයකින්ද අර්ධවෘතය සමඟ ඒක කේන්ද්‍රිය වූ සහ කේන්ද්‍රයේ ෝනය අංශක හැටක් වූ බී නම් කේන්ද්‍රි කණ්ඩයකින්ද සෑදුු ආස්තරයක් රූපය දැක්වේ එදර මේකේ ඔටපෙන ඒ නම් අර්ධවෘතයක් තියෙනවා අර්ධවෘතයක් එක්ක ඒක කේන්ද්‍රී වෙච්චේ අලුත් වචනයක් සාමානයෙන් පේ පැසල යෙදෙන් නැති වචන මෙබන ඒ කේන්ද්‍රීයයි මෙයාගේ කේන්ද්‍රයක් මෙයාගේ කේද්‍රයක් දෙකම එකයිගෙන් අර්ථය හරි ඒක බයිවෙන්න බ හරි අර්ධවෘර්තය සමග ඒක කේන්ද්‍රිය වූ සහ කේන්ද්‍රයේ ඕෝනය අංශක හැක් වූ බීනම් කේන්ද්‍රික කණ්ඩයකින්න්න සෑදනු ආස්තරයක් රූපේ දැක් මේ එක ගැනතමයි කිය එහි වර්ගපලය සහ බිහි වර්ගඵලය සමානවය නම් අන්න සම්බන්ධය මවාට කිවා පරිමාව ගණංගලද වගේම පරිමාවේදී ගනවාසු දෙකක් මොක කරි සම්බන්ධයක්ක නොවට මතකන ගෝලයක් තියෙනවා ගෝලයඋුණු කරලා ලින්දර හදන නැත සිින්ඩරයක් තියන සිලින්ඩර වුණු කරලා ගෝල දහයක් විස්සක් හදනවා ඒවගේ එක එක ගනම්හරි තොකට අපිමකොත කරන්නේ ගෝලයේ පරිමාව ඒ හදන එකේ පරිමාව කිය කියන සම්බන්තාව අනුව සමානකරගෙන සමීකරණයක් ලිය ගන මෑකද ඔබට හැදුව මතකැද ග ස්තේ මන්නිතන්නේ අර සිලින්ඩරයක්ට වතුපුරලදන එක ඇතුළට ගෝල දානවා ගෝල අටක්ද කෝජ දැම්මනි එක ඇතුට ගෝලධනුවොර වතුර පිරි ඉතිරි යන මටමට එනවා අන්නේ වගේ සම්බන්ධයක් මොකක් කරරි ලිය ගන්නවා මෙතන සම්බන්ධයක් පිෙන මොකද මේ දෙන වර්ගපල සමානයි හැරිම ලේසි වර්ග සමී කර පානමට දෙෙන්නේ ලමයි බොහෝවිට වර්ගඵල හරි එක් මග xක්වාර්ගන හතරයික් රිනාට සමානයි බිඳුව එක්ර්ගරින ම එවර්ගරින හතරයි රිනාට සමානයි බිදුව සමීකරය තෘක්ත කරන බව පෙන්වා ක්ට ගතහැකේ එක මේ එක අගේයක් පමණක් බව හතු සයිතව පෙන්වන්න. මූලතුනහි අගේ සඳහා එකයි දශම තුනයි හැත යොදාගෙන බීකේන්දික කණ්ඩේ අරය සඳහා ආසන්න පලමු ආරය සඳහා අගයක් ආසන්න පරමදශන ස්ථාන්ඩ ස්යන්. ඉස්සල්ලා අපි වෙන්න මේක පෙන්නමු ද මේකද අනිමාරෙන් මේ වගේ සමීකරණයක් ලැබෙනවා දෙකලා පෙන්න්නගලා කියනවා. මොකක්ද ඒහි වර්ගපල බිහිවර්ඵල සමානවේ නම් අරෙන්. මේ හදන හැටි මේ දෙන්නගේ වර්ගඵල සමාන කරන්නට හරි. පොකල දන්නම් මෙයා කවුද අර්ධවෘතයක්. අද වෘර්තය වර්ගපල පි ගන්න පුළුවන් ෘත්තක වර්ගපලය නම් ෆයාර්ර්ය අර්ධ වෘතයක්ින්ද දෙකෙන් පෙදර. එම රතු ආඩ පුළුවන් නිවැරදිස ූත්‍රේම තරයට දාන්න නිවැරදිගෙන් අරකත් හරි මෙන්න මේ සූත්‍රයේ දන්නක් පුළුවන්. හරි මෙයාගේ වර්ගඵලය සමානයි, ද න්ඩ ර්ගපලය ර අපි මෙතැන්ට දාම අංශක අනුවයින පත හරි අංශක අනුවයි ඊළඟටි මෙතට එක පා රදසිකල ලිය මුදේ ප්‍රශ්නවා දන්නවා අරගේ වර්ගපලය අරධවෘතය වර්ගඵලය ලියනකොට අරක්ෆ වර් වැඩි කිරීම තුන් සහටැට තත අනුවයින මෙ එක සියසුව අයා රදුුණ තන එක සියසුව නැ ඕකන කතන්දරේ අපි දන්නවා ෘර්ථයක වර්ගඵලය ෆයියාර් වර්ගය පුෘර්ථ භාගයක් නම් අංශක තුන්සිය ඇැටෙන් බාගයක් වෘර්ත හතරෙන් එකක් නම් අංශක තුන් සය හැටෙන් අනුවක්ෘර්ත අටෙන්න එකක් නම් අංශක හතර ස්පහක් ඔය වගේ විවිධාකාරයට වෙනස් වෙනවා කේන්දිි කණ්ඩයේ අගය අනුව කේන්දිකණ්ඩේ අගේ අනුව වෘතයෙන් කොපමන කොට සද්ද කියලා වෙනස් වෙනවා. හරි ඊළඟට අපි එක පාරම ඒක ආදේශ කරන ලියාගන් එක පාරම ආදිසික ියාගන ප්‍රශ්නයක් නෑ එහම වරදක් නෑ. හරි මේ වෘතය වරගොලේ ෆයි ආර වෙනුවට xක් වර්ගය වැඩිකිරීම තුන්සිය හැටයි තීට වෙනට එකසි අසුව මෙයාගෙත් අපි ලියාගන්නවා ෆයි? ආ වෙනුව දැන් ආර වෙනුට අපි දානවා මේතික x මේටික හතරයි එක් දන හතර හතරේ වර්ගය වැඩිකිරීම සුන් සය හැටයෙන් ළමයි පන්න නේ සමාවෙන්න උගන්න්ගගේයා ම බෝඩ් එක බැලුවවිෑ මයි උගන්නන්ගෙනයා බෝඩ බලවෙනන හරි මේ මඟයි කියන්නන් උඩේක් කෙනග වර්ගඵලේෆ වර්ග වැඩිකිීමෆ වර්ග වැඩිකිරීම තුන්සිය හැටයි තීත යට කෙනාග වර්ගඵලය ඒකමනේෆයිr වර්ග වැඩිකිරීම තුන්සිය හැටයි ීත එතර මෙතන ආර්වෙනෝට මන්ධර්ගන එක පාරම දාන්න ප්‍රශ්නයක් නෑ ආවෙනෝ වර්ග හරි මෙයාගේ ආ කියවර්ද ක්ක්ර්ග තීතව නොට අංශක එකකසි අසුවයි මෙතන එකසි අසුවයි කේන්දිි කන්්ඩේ කෙන්දි කණ්ඩේ න මෙතන කේන්ද්‍රක කන්ඩේ අශේෂසි අසුව කේදිි ක්ඩයක් තෙන් හරි එයා හරි මෙයාගේ ෆයි තියෙනවා ආ ආ වර්ග වෙනුවට පුතේ අපිදානවා මෙයාගේ අරය එක් දන හතර අන්න ඒවා තමයි මේ ගාන අියෝග ළමයි මේ අමාරු ගැ ඔ ොය කොටස්ොට තමයි හරි එතර එක් දන හතර වර්ගේ ෆයි වර්ගනක්ත නාතරි වර්ගේ සු හැයි ටීත කියන්නේ මෙයාගේ ටීට හැටයිහරි ඔ ඔයා හාරයට ලියගන්න ද බාන ටකක්ලොකු සුකිරීම තියනවා මං එමහි දෙමිට කියලදෙනන පලිවෙනි දෙනි ගාන එමිල පිට පසේ හඩ අවස්ථාව දෙනවා හදන්රි එතුර අපිට පේවා සයි කොහෙවත් නෑ මේ වගේ සමීකරණයක් එන්නේ එ අපිට මේ ඔක්කොම ගුණකිරීම හින්ද ඔක්කොමටක ගුණ කිරීමන්ද ෆයිවක්තර ෆයිවත් කල පොඩ්ඩම් එක ලස්සන්ට හදල ලියාගමු එවර්ග මෙතන පුතේ කැපුහම බාගයයි හරි බාගය මේ පැත්තේ මෙන්න මෙයා එනවා එ ධන හතර වර්ගය අපි මෙයාට කියනවා වර්ගාහිතයක් කියල් වර්ගාහිතයක් කියල කියීනවා හරි? කොහොම වර්ගාහිතයක් විසදන්නේ මතක් කරගන්න. ඕන වර්ගාහිතයක් දිගට ලියලා විසදන්නක් පුළුවන්. මේ වගේ දිගට ලියලා මෙයාගේ මෙයාගුණ කරනවා මෙයාගේමයාගුණ කරනවා මෙයාගේ මෙයාගුණ කරනවා මෙයාගේ මෙයාගුණ කරනවා කියලා විසදන්න පුළුව එමනත්තම් වර්ධාහිතයක් කෙටික මේකොත් අප කියලා දිලටනවා පළමු පදේ වර්ගය මෙතන දනනන් දන මේ පද දෙකෙහි ගුණිතයේ දෙගුණේ. මෙයාලගේ ගුණත්තය අතවර සර xක් දෙගුණේ අටයි ධන මෙයාගේ වර්ගය දාසේ ඔන්න වර්ගාහිතය සුළු කරා x වර්ග දනටයි දන දාස්සේ වැඩි කිරීම මෙතරපුතේ කපල ගිහාම හයෙන් එකයි හරි ඔන්නේ නං අපිට සමීකරණයක් ලැබනා මි කරන ටික් සූුන දි දැ එක තේරුණනාදකෙන් මේ දක්වා තේරුුණාද පම නානදම මින් එමින් ඇන්න වෙලාවරගෙන හරිද ඉල්ලාන්ග ම පොඩ්ඩ පොඩ්ඩ යන වේගටයක් වැඩි කරක හරි දැං බලන්න මේක අපි ටිකක් ලස්සන කරම එක්වාර්ග එකගට හම එක්වාර්ගයි යටින් දෙකයි මෙයා වරක් මෙයා කියන්නේ එකෙන් වැඩිවනාම යාමනේ ළමයි යටින් හයයි හරි දැන්ගදිින් යාට විවිධ දේවල් මේකට කරන්න පුළුවන් මේක කැමති විදිහකට විසඳ ගන්න පුළුවන් ඔන්නන් හරස් ගුන්තය දාන්න පුළුවන් හරස් ගුන්තේ දාන්නක් පුළුවන්. හරි ඒම නැත්තම් පොදුහරයකින් පද දෙකම ගුණ කරන්නත් පුළුවන් පොදුහරයක් මේ දෙනගේ පොදුහරේ විදිරමන් ගන්නවා හය පොදුහරයකෙන් ඇතරම ගුඩා පොද ගුණනාආකාරයනෙ දෙ පස්සම හයෙන් ගුණ කරනවා. මේ පැතන හයට හය කපලගිහිල්ලා Xවර්ග ධන අටයික් දාසය කලේ නවා. මේ පැත්තවාට පේනවා හයට දෙකේව තුනයි තුනයි වර්ග කියල නවා. ඊීලඟට පුතේ ඔක්කොම පදක පැත්තරගම් අපි අරවගේකක් නෝනිේ අපිට ඕන සමානයි බිඳුආකාරයට කක් ඕනේ අපි ඔොක්කොම එක පැත්කර ගන්නවා තුනයි X වර්ග හොම තියෙද්දි රිනxක්වර්ග රිනාට රින දාසේ සමානයි බිඳුවයි තැන් සදාාතයප සු කරනවා හොඳ බල ඉන්න තුනායි xක් වර්ගෙන් xක්රට අඩු කරහම දෙකයි xවර්ද අටයිXක් ලාට දාසයට කවුරුත් නෑ දැම් බාන උත්තරේ පොඩ්ඩක් චුට්ටක් විතරාවා දැන්වාට පේනවා මේ වෙනකොට ළඟ ඉන්නකොට ඇහෝනම් මං කියයි මේකසර දෙකෙන් බෙදන්න කියලා මොව දෙකෙන් බෙදන්න දෙකර දෙක ැපෙනක් වර්දය දෙකෙබෙ දන්න හතරයි එ දාසේ දෙකෙන් මෙද නටයි සමානයි බින්දුුවයි බලන මේක දෙ දස් දහන මේ ගාන ළමයි ටිකක් මේක කරන්න ගිහිල්ලා සුළු කිරීම ටිකක් පටලව ගත්තා මේ තේරුණනානම් දැන් අක්ගල ලියන් තේරුණානං ඉක්මට ලියාගෑ ඔය එකන අපි තෘප්ත කරන බව පෙන්වන්න කිව ඔන්න තෘප්ත කරා මේ අලග වර්ගපල්ල මේ අදාළ සමීකරණය මේ සමීකර තෘප්ත කරා මේයාලක වර්ගපල අතර සම්බන්ධය ලියාගැනික්වට මට ඕකකත්දන්න මේක තනි ගානක් විදිහටවාට ලබෙන්නේ හදන් හදන් හද යන්න තිනෙන පිටු දෙක් පි රිී හදන්නනොනන් පස්සන්නට පැදිලිව හදන්න රූ ලැරෑර ලස්සට තේරුම් අරගෙන හදන්න හැරි දැ පරිමා ගනක් ළමයි අමාවරුකු අපි හැදවා පර්ග වර්ග සමීකරගන ළමයි අමාරුයි කියෙන නො දෙන් පිකත් හදන්න පඩාගතව භාගට මස තුනක් හතරත් තිනන ලමයි අරිද? I vorrei che la danna da आर <coughs> दी <Are they variety? coughs> හරි පු මේගේ ටියවුට් අපේ දාහතරක් විතර තියෙනවා මේ දාාහතරීවරුණ අපි නැවත්ත මිශ්‍ර ටවුට් එකක්ෙන මිශ්‍ර ගනා ඇතුලත් තවු්ට හදනය කෙරින් අපි අනුමාන ප්‍රශ්න පය රජයෙන් නිකුත් කර ප අුමාන ප්‍රශ්තින ඒවතමයි කරන්න. ඉ මේකද මේ හැමගානක් ඇතුළත් තවුට් එකක් අපිරනවා ඒග හැමගානමි මෙත්‍ර කල් හදපුසා ඉදිරයට තවතිරණ කුලක සම්භාවිතා දත්තනූපන අර්ථකථන තවතින ස්වේණී එමත් අපි හදන්න පටන් ගත්ත නෑ තාම හරිද තාම ලියනවාද හොඳ ළමයි වගේ ඉක්මට ලියන්න හරි තතන් ගරණ හරයි හදන්න වෙන දවසට ම අපි මුල්ල ටිකේ ඉන්නේ ද මේ ගණන් වලට ටිකක් වෙලාවක් යනවා දැන් ඔයා කිසිීම දෙයක් ඉගන්න ොගෙන විාහට යුත් හම මෙ මේමගේ ගනම් දන්නවාම් බින්නන්නේ ඔයාට එකින් තමයි මෙම පැක්ටිස් කරල්ලා එහම තම විභාහට යන්න ඕනා නිකං විභාහකරකී අරරි යන්නේ හරි දෙ ඉල ගොඩස් ළමයින්ට පුුවන් ොක දිල ගොටස් වට උගන්නල තියෙන මේ කොටස පාඩම කරදි කියල දිල නෑ චුට්ටක් කියලදිල තියෙනවා කරද ඔය ෘප් කර කොට කියල දිල නෑ හරි ද ඊළඟට කියනවා තෘප්ත කරන බව පෙන්වා දැන් අපි පෙන්වා Xට ගත හැක්ක එක මගේයක් පමණක් බව හේතු සහිතෝ පෙන්වන්න දැන් අපිට ආවේ වර්ග ටින හතරයි ශ්‍රරිනාට සමාන බින්ඳුව දැන් මේකේ සාධක තියෙනද නැද්ද එක්ට ගත හැක්කේඒගයක් පමණක් කොම විසඳන්න එපැයි දැන් හොයන්න එෙයි දැ මේකේ සාධක තියනාද මේක සාධක තියවාද කියන්න බල තිා නැද දන්නන්ද ට මේවාගේ කක් ගත්තොත්? දහය හැඳෙන්නේ පස්සරත් දෙකෙන් මෙතන දනතුන හින්න පහට දන දාලා මෙතන රින දැම්මම පස්සරත් දෙක දහයයි ධනය රිනයි රින මෙතරින්ගෙනා දන පහයි මෙහෙන්ගෙන රින දෙකයි ඒක විසුදුුවම දනතුුණයි සාධක තියෙනවා සාධක තියෙනවා නමුත් අරකඒ වගේ සාධක තියෙනවාද ගැන පුතේ ්‍රිපද වර්ගජ ප්‍රකාශන ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කොම සාධකොහෙනවා කියන්න පොඩිකාලය අපි කරා කලම්පදවසන පදය ගුණ කරලා මෙයා අට හැදන විදිලි වූ එක්රක් කට දෙවරක් හතර ඔච්චරණ දයෙන්නේ අට හැදන විදි. අටහද වි එක්වරක් කට දෙවර හත ඒක ඔයඒ එකකින්වත් හය හතර හැද නොත්. එක න අටන හතර හැද නොදනෑ. දෙකන විහදන හත හදන නොදන. හම් සාධක නැත සාධක නැත්තං, ය වර්ගපූර්ණය හෝ සූත්‍රය භාවිතා කරලා විසඳන්නවා. හොඳ රහගන්න හරිද දැන් අමත කවෙලලා ඇරි වර්ගපූර්ණය හරි ද මේකරමං වර්ගපූර්ණය දාන්නවා සූත්‍රය නැතුව ඔන්න මං පඩි දෙයක් කියනව ලමයි වර්ගපූර්ණය දාන්න හොඳයි වර්ගපූර්ණය දාන්න හොඳයි එක්හි සංගුණකය ටටේනම් එසි සංගඩි හිරට්තේ නම් වර්ගපූර්ණය දානක හොඳයි සූත්‍ර දාන එපාගලද කියන්නේ සූත්‍රදාන එපාගල කර නෑ සූත්‍රය දැම්මත් කමක් නෑ හරි වර්ගපූර්ණය ලේසි මෙ අ හිරට්්‍ය නම් එක්ී සංගනකි හිට්ට නම් ඇයි ඒ ඔොන්න දෙැ අප වර්ගපූර්ණය කරනවා හොඳ වර්ගපූර්ණය කරන්නේ පුර්ණ කාන ියත පදාව හ ැතර න රිනාට දනාටයි. දැන් එක්ී සංගුණකය දෙකෙන් බෙදනවා රින්න දෙකයි ඒක වර්ග කරනවා හතරයි මොකදර මුලිින් නියත පද හ පැතර දමම් රිනාට හැතකර දනාටයි. ඉඟට බලං ඉන්න ඉළඟට එක්ී සංගුණකේ රින හතර දෙකෙන් බෙදාවර්ග කරන්න මතක්‍රතියා ගන්න දෙකෙන් බෙදාවර්ග කරනවා දෙෙ ර්ගර හම රින හර දෙකෙ දොම රිර දෙකයි ඉන දෙක වර්කරම හතරයි මේ දෙපස්සටම එකතු කරනවා දෙපස්සටම එකතු කරනවා. අදැන් මොව සාධක කැඩෙනවලු අපින දැංක් සාධක කැඩනවලු කෝමද බලපු ගමන් කියන්න පුළුවන් හතර හැදෙනවලු දෙවරත් දෙකෙන් න රි හර අපි සාම්්‍රදාාගක පොඩිකාල විදිර නිකන් හොයම පොඩිකාල විදියට හෝමද මොවයි මොවයි ගුණ කරන්න හතරයි එක්වර් වර්ගපදයයි නියත පදය ගුණ කරනවා හතරයි එක් මෙයාගේ සාධක කටනෝ හතර හැදැනෙක් වරක් හතර හෝ දෙවරත් දෙක මේ ජෝඩු දෙකෙන් හාගෙන් හර හැද දෙන්නේ මේයක හැ දෙන්න මේයාග හැදෙන ඒ මොනහතර දන න හතරක් ො න ම ත්ත්‍රන මත්්‍රන. දිනහතරක් නෙෝන එන දෙන්න මරි රිනාරිනය එක නාම රිනාාතරයි රිනාාරනය ගුණන නම දනාහතරයි ලස්සන් එෙන උත්තර. එනම් මේමාද ගත්ක් කමන්න හින් හද දාන්න පුලොන දැම්මටමන්න ලකුණුක පන්නේ. එනම් අපිට ආම රිනරිනෑ රිනාරිණය ගුණාම දන්න දෙකයි දෙකයි හතරයි. මේ පැත්තේ දොලහයි හරි. රිදකමැතිර නවා කියල මං ොලන කියදුන් ඒක ඇස්වාහගෙන දානමත් පුළුවන් ඔන්න දරනත වනේ ඒ රින දෙක මෙ මෙන ලැබෙනනනාගගේල මංවාට කියල දුන්න රින ගකම ති ල ඒක හැම තැනතිම සමාන එන අපන මේයා වර්ගායතයක්දර ලිය නමකද එක්ෂින දෙකේ වර්ගය සමානයි දොළහයි දැන් දෙපසම වර්ගමූලය යොදනා දෙපසන වර්ගමුල යොදන මත්‍රතියා ගන්න වම් පැත්‍ර වර්ගමුූල යොද යපි දනහෝරින දානවා මේපද වර්ගමූලයට වර්ගේ කැේ ෙනවා එක්ෂි දෙක පමණක් කිතුරුවෙනවා මේ පැත්තේ දන හෝරින මූල දොළහා යිකිලේනවා දෙම රින දෙකයේ පැත්තට යනම් එක් සමානයි දනහෝරින මූල දොළහා දන දෙකයි කියල නු හරිම් එහෙට යන්නම් තාම අදලිවර නෑ වාන ගාන දිගයි හරි එක් සමානයි දැන් තේරුුණා මූල දොළ හා ඒ පැතර ඇදි දනහෝරරින මූල දොලා දන හොරින දෙක ඒ පැතර ඇද්දි පින දෙක ඒ පැතර ඇදදි දන දෙකයි හරි දැපිගැන එක් සඳහා එකාගේයක් පමණක් තිනොකළ හේතු සහිතව පන්න කියන රි හත් සයිතෝ පන්න එම් අපි ලියනවා තාටිකක් ඔය වර්ගමූල ලකුණ ඇතුළේ කරණයක් තියෙන අපෝක තාටිකක් සරල කරනවා පොමද දනහෝරින. ොලහ ගැන හතර වරක්තුන දන දෙකයිරි දන දෙකයි එනං එක් කියන්නේ එක් සමානයි මූල හතර දෙකට ආදින අ දෙ මූල හත ගැන දෙකයි ගන්නා එලියට ඔන්න ඕක හරි ූල හතර ලිටිගත්තම මූල දෙකයි සොරි දෙකයි මූල හතර ගැන දෙකයි නි ලිට ගන්නවා ඇතුළේ මූල තුනයි දන දෙකයි. එන රින එක් සමානයි දන මූල සමා වෙන ලමයි දන දෙකයි මූල තුන දන දෙක හෝ හරි එක් සමානයි මෙයාගේ දන සහ රි එක් සමානයි රින දෙකයි මූලතුන දන දෙක එන අපි දානවා x විශාලයි බිින්දුව බැවින් නැතෙන X විශාලයි බිදුව විය යුතුය එම නිසා එක් සමානයි දන දෙකයි මූලතුන වේ ඇ ින්ුවෙන් ඕන ළමයි xක්ේ අනු දිගක්. ඕනි ඒ එකස් ිය නවාම් එක්ෂයනු එක ලිවනතත්කමක් නෑ දිගක් බැවින් එක්ෂයනු දිගක් බැවින් එක්සිිෂාලයි බිඳුව වී යුතුය එ එ රිනවෙන්න බෑ මෙතන රිනවෙන්න බෑ මෙතන රින දෙකති යෙද්ද මෙතැන දෙකති යෙද්දී මේ මෙයා රිනවෙනවා එන රිනවෙන්න බෑ එම නිසා එක් සමානයි දදකයි මුල තුනවේ හැ ලියනවා එම නිසා එක්ට ගත හැක්කේ ානග හැද උත්ත්‍රද නමේ දස් දහන මේ ගාන හොඳද ගානක් කරද එක්ෂ ගත හැක්කේ එකේ කාගයක් පමණි එකම අගයක් පමණි මේ ගාන ඔයා ආ ගෙදරදදි හදන්න ඕන්න නිවාරෙන්. රි මහිතන හැෝටම තේරෙන නැදී මේ පියවරවල් මං ඔක්කොම දාද ති හමෝට තේරෙන් පියවර ොක්මදා දෙනවා හොඳට තේරණගෙනීමට පිවල් අඩුරාට වර්දක් නෑ මැද පියරවල් අඩුකරට මක් නෑැබේ ඕනමදේවල් අඩු කරන්න එපා ඇතර උත්තරෙෙන්න්නේන හරි දැල් ලියාගැන් ඔය දිග හින්දායි යය ගාන මුලින්ම හැදවයා හරි ලියන්න ගැටලතින නඟහන්න වරවෙලාවන පැ භාගයක්ම ගායකාදන් තේරුුණාද මේක කට්ටියට මුල් ගණං කීපය හොඳට අහගෙන ඉදලා ියන්න ඕන ඉවරයිද දිගට හදන්න තියෙන ගරන් අතරින් ළමයි එක ගානක් මේක හරි ඔය තවගානක් තමයි පරිමාව වගේ ගනක් දිගට හදන්න තියෙන නොදැන්වය සමගාමී ගානත් පවෙච්චර දිගරනෑ ටිකක් දිගයි මෙච්චර දිග නෑ හරිද? . තිත කවරුත් මම ඔගොල ඉවිවරණකාම් බලන් ඉන්නේ ඉවරවෙච්ච ගමම්ම ඉවරයිගෙන දන්න ඇත වෙලාව නාස්තින ඔයාගේ මගේ දෙන්නගමු හරි තැන් තව විවරණනෑ මේ ගාන මූලතුනෙහි අගේ එකයි දශම හතයිතුන කියල අරගෙන බී කේන්ද්‍රික්ක්ඩේ අරය ආසන්න දශමස්ථාන්ට සස්වෑන් හරි දැපිට ආපු උත්තරේ එක් සමානයි දෙකයි මූලතුන දන දෙකයි මුල තුනයින එනම් අපිට කියවා මූලතුරට එකයි දශම හතයි තුන යොදන්නද එ අපිට එක්සෙනවා දෙවරක් එකයි දශම හතායි තුන ගුණ කරල ගත්තම තුනයි දශම හතරයි හයයි බලන් ඉන්න කිය තුරශම හතරයි හැයි හරිනි දෙවරත් වන හයයි දෙවරත් එක දාහතරයෙන් හතරදානය එකක්ය තුරුයි දෙවරක් එක දෙකයි එකයි තුුණ එ කියන්න මෙච්චරයි එ කිය මෙචරනම් ග අර යහනබී කේන්දික කණ්ඩය අරය බීග අරය බීග අරය බීග අරය කියන්න පුතේක් ධාන හතර ධන හතර එක් කියන්නේ තුනයි දශම හතරයි හයයි එක් කියන තුරශ මහතරායකල අපිට ධන හතර මෙදේ එකතු කරාම හතයි දර්ශම හතරයි හයයි අපිට හොයන්න කැනෙ පළමු දශමස්ථානයට අරය සඳහා ආසන්නාගයක් පළමු දශමස්තහනම් පලමු දශමස්ථාන හොය නම් මෙයා අදිහා බල වට යන්න මෙයා පහෝ ඊට වැඩිනම් මේ පැතර එකක් එකතු කරන්න හතයි දශම පහයි මෙයාගේ ඒක මුකුත් නෑ මේ ගානේ විශේෂත්ව ඒකයි සෙන්ටිමීටර්වත් මුකුත් මේ ගානේ දීල නෑ එනම් ඕකම තමයි ඔහොම තමයි දාන්නවෙන්න හරි මේකටක්ගල ලාගෙන ඉවරදි කියල දාන්න මේක සන්ටිමිට කියල නෑන ඒද ගාන තිනවද ඔන්න හන මං ගාන දැක්ක නැතියකක් තියෙනවා දාන දැක්ක නැතියකත් තියෙනවා සාමාන්‍යය ඒකයක් නෑ නැතූ තියෙන්න එකයි මාත් බැලුවයි ගාන මුලම කියවාද දිනවා අරය ඒක x අරය ඒකක xක් එනම් ඒකකේමකදද ළමයි ඒකක චනදර ගානහදල නිකම් බරෝ ලොුණක් අඩුකරගන් වෙනවානි ලකුණක් නැත්තල් ලකුණු භාගයක් අඩු කරයි. අරය ඒකක් මාර්ත්‍යකම ඒක කියගනවන හමතරම බෙහෙවයු අමුනෑ ගාන මුල තිබිලති ඒ අර ඒකක ඒක කිය හරිද න අඩුමගන ෙටිමිට නැත්හ හරිදි නවචන ඉන දහස් දහාට එහ පැත්ත තින ගාන්ට යනවා බාන්ද දහස් දහාට බානම විාහට ඔය ටෝක හදන්න ටික් වැඩිට වෙලාවක් යයි අප මේ ගනන් හොඳට ප්‍රෙක්්ටස් කරන්නේ හරි හරි නැම්බලන්න මේ ගවරයින හැමෝමනේ පො කවුරු දාලනෑ නිවරයිදිිකල් තමයි වෙලා වනාස්තික කරනාවගේ කියල මටහික නවා ඉක්මං කරන්න ඕන හරි රුජිකෝනාශ්‍රයක බද්ධ පාද දෙකෙේ එකතුව දෙදස් දහට ඔලෙව රුජිකෝනාාශයක බදපා දෙකේ එකතුව දාසය යිද විකරණය දාහතරයිද වේ රුජිකෝාශ්‍රය පල එක්සෙස ගත්විට එය එක්වර්ගරන දාස එක් දැන තිය සමානයි බිඳුව වර්ග සමීකරය තුප්ත කරනව පෙන්වා රුජිකෝනාශ්‍රයේ දිගසාපල පළම දශමස්ථාන්ට වෙනවෙනමස්ොයන්න බාන ලමයි බසාාව තිස් අතරයගේ ස පාදශ මටයිතුන ොදාගන්න ාන භාාව එකක ගනංගල එක එක භාෂාතියන්නේ සමගාමි වට එක භාෂාවක් පරිමාවට එක භාෂාවක් තා ප්‍රස්ථාරපි කරන්නේන ප්‍රස්ථාරල වෙනම භාෂාවක් ර භාග ගනගල වෙනම භාෂාවක් මිනිතේ ගණගල වෙනම භාෂාව කිය සිංහල තමයි මගෙන ගාන දිරිපත්රන විදිහක්ති න අය විදිහය හැම තැන එකයි ලොකු වෙනසක් නෑ ගාන හන විදිහ ඒ දිහමයි ංක තමයි වෙනස්ස න එක තම අපි හදල 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 යන්න විභාගෙට හරි එද පොඩි රූපයක් මැඳගත හෝුණ රජිකෝනාාශ්‍රයක් තියෙනවා රජිකෝනාාශ්‍රයක් යන මේ මගේකක්නි එකගේ බද්ධ පාදක එකතුව දාසයඇයි විකරණය දාහතරයි රජිකෝනාය පල එක්න පලල එක් නං අපෙන් ගහනවා වර්ගරන දාස දන තිය සමානයි බිදුව මර්ග සමීකර දුෘපත කරන වාව පෙන්වන්න මොකක් දේ ගැන අපට කිසි දෙයක් තේරෙන් නෑනෙ රජකෝනාාශයක් තියෙනවා කරණය දිිකරණය දාහතරයි බදධ පාද දෙක එකතුව දාසයයි බදධ පාද න යයි මෙයයින්නේ හෝම මෙයයි මෙයයි නැතම් මෙයයි මේයි නැතම් මෙයයි මේයයි බද පාද කියැන ැමති එකක් ගන්න පුළලො හරි මොකද වර්ග සමිකරු දිීල තිනවා මොකද මේක කරන්නය මතකතියා ගන්න දැන් කලින්ගාල් නන් කෙලින්ම කල තිබ්බා අ අර්ධවෘර්ත දෙකේ සොරි කේන්ද්‍ර කණ දෙකේ වර්ගඵල අතර සම්මාන්ධ වර්ගඵල සමානයිගල තිබ්බා මේක මුකුත් කියන්න කලින් අප්‍රිකෝ වර්ගඵල සමානයි මේක මකුත් කියන්න ළමයි මේ ගනංවල වර්ධ සමිගන ගනන්වල වර්ගඵලය තමයි ඔයා ගණ්ඩුව හරි වර්ගඵලය තමයි ඔයා ගන්න ඕන අරිද ර දැ මේ ගානට යම් දැන් බොහෝ විට වර්ගඵලය තමයි අපි ගන්න ඕන වර්ගපලය ගත් ොත්ේ වර්ග සමීකරණ ගානක්වෙන්නේ වර්ගපලය දැ මේ වර්ගඵලයක් ගන්න මේක වර්ගඵලයක් කියන්න එත්න හැෙන අපිට මේක වර්ගඵලයක් කියන්නෙත් නෑ එහ නම් තවේ අවස්ථාවක් තමයි වර්ග සමීකරණයක් ලැබෙන කාටර කියන්න පුළුවන් වර්ගඵලයෙන් වර්ගමීකරණයක් ලැබෙන ව අවස්ථාවක්තින වර්ග සමීකරණයක් ලබෙන කාට කියන්න පුළුවත් වර්ගදාලා ආරයි කළ දැම් හරි මොකක් අනිත් අවස්ථාව වර්ග සමීකරන ලැබෙන එක අවස්ථාව වර්ගලය දැ මේ වර්ගඵල අපිත් හොයන්න හෙවට වර්ග පලය දන්න හැෙන අපි තවක අවස්ථාවක් තින වර්ගඵල ලබෙන මොකක්ද? යන පුලන්න ඔව අන්න හරි මතක තියාගන්න පයිතකරස් ප්‍රමේණුත් වර්ග සමී කරන ලැබෙනවා එන මතක තියා ගන්න වර්ග සමී කර ලබෙන ආකාර දෙකයි වර්ගඵලය ඇසුරෙන් ලැබෙනවා වර්ගඵලේ නැතිට නැති කොට වර්ගඵලේ මුකත් දීලනෑන මේවල වර්ගඵල කලින් ගෙන වර්ග පල සාමාය කල දිලග බෙකර වර්ගපල වල සූත්‍රෙල සමාන කල හදන මේ ක එහෙම නැතිකොට පයිතකරස් පයිතකර සැසුරෙන් ලැබෙනවා අන්න වර්ග සමීකරන ලැබෙන අවස්ථා ඔයන් අරි ලියාගන්නවා අට ඔන්නා වර්ග සමීකරන ලැබෙන අවස්ථා වර්ග පල ඇසුරෙන් ලැබෙනවා පයිතකර සැසුරෙන් එනම් මේකට පයිතකරස් දාන්න මේක පයිතකර ස්ථද්දී මේ පාදේ වර්ගේ දන මේ පාදේ වර්ග සමානයි කාරණය වර්ගය එක්වර්ගයේ දන මේ පාදය දන්න ඇැත අඒ පාදය දන්නේ මොකද කරන්නේ තේ අනුයාත පාද දෙක නැත්තන් අනුයාත කර නේද කියන්නේ බද්ධ පාද දෙකක එකතුව දාසයයි නම් මෙයාගේ මෙයාගේ එකතුව දාසය යි නම් මෙයා එක් නම් මෙයා දාසය්‍රනක් නේද හරි මෙයා දාසය නක්ඒනම් මෙයාගේ වර්ගය දන්න මෙයාගේ වර්ගය සමානයි දාහතර වර්ගය උම් බලන්න සම්බන්ධතාවේ ලියා ගත්තා පයිත කර සැසුරේ වර්ගපලේ නැත්තම් පයිතකර පයිත නැතම් වර්ග පල වෙදදික තමයි කරක් කැරික හරි තැම එකට විශස දන්න වෙනව ලමයි එක් වර්ග දන පළමු පදේ වර්ගය මේතර නිනනං රින ගුණිතයෙහි දෙගුණේ මෙගේ ගුණ තේමකක් ද එක්වරත් දාසේ දාසයයි දෙගුණය දාසේවරත් දෙක තිස් දෙකයි X. රින නෙවෙයි ඉධන මෙයා වර්ගවෙදි දන එක්වර්ග සමානයි දාහතරය වර්ගය කිය දෙකසි අනුූහායයිද. දාහතරය වර්ගය එකසි අනුහායයි ඔන්න බලන්න සමීකරණයක් ලැබුණ මෙන නැවතත් වර්ගාහිත ඔයාට වර්ගාහිත නිකන්න මේ කියලා දිල තියෙන්නේ ඒ දනබීග වර්ගය ඒ රින බීග වර්ගය ඔන්න මේවට ඕනා මදක් කරගන්න ගෙදරකි ඉම් බලන්න ගෙදර නේ ඉන්න නේ ප්‍රාස්්කේ පුරුද්දර කිව්වේ ඒ දනබීනං අදක් කරගන ඒ දැ බී නං ඒවර්ග දන දෙකක්ඒබී දනබීවර්ග ඒ රින බී නං වර්ග නේද ධන බීග වර්ගාතය රින බීග වර්ගායතය නම් ඒ වර්ග රින දෙකක් ඒබී දන බීවර්ග ඔන්නවා මටකතියාගන්න ඔන්නන් ලියාගැ හරි ඒ අපි මේකටිගල් ලස්සන්ට හදනවදැයි කෝමදවාට පේනවා එක්වර්ග එක්වර්ග දෙන්නෙක් ඉන්නවා දෙකයි එක්වර්ග අ මෙතනත් අපි හදා ගත්ත නෑ දාසේ වර්ග පුතේ ගීියද දෙසී අසු හායතු මන්ද දාසේ වර්ග හල බන් හයවරකාා තිස්සය හයදාන තුනක් ඉෙතුරුයි හයවරක හයතුනයි නමයයි මෙතන හයයි පනස්සයයිනේ දෙ පය දෙසිය පණස් අය රින තිස් දෙකයි එක් මෙ අවත්දාන මේ පැත්තට කදි ඕන මේ ආකාරයක් හැම තිස්සේ මොක්කොම පද වර්ග සමී කරනවල එක පැත්ත තිෙන්නේ. එනම් xක් වර්ග Xක් වර්ග එකතුකරා දෙකයි xක්වර්ග දසේ වර්ග දෙසය පනස් සයයි තිිස් දෙකක් සහමදින යාට කවුරුත්නය සජාතිය පද මේ හොඳට බලාගන්නා දන්න වගේලා නිකම් පණඩිතනම ටින්න එබා දන්නවාන අ ප්‍රශ්නයක් නෑ. ඉට සුළ කරන්න නියත පද තිස් දෙක දාගම මැදට රීන තිස් දෙකයි ඒ මෙයාගේ මේ අඩු කරන්න තියන්න හැටයි එක සිනුහන්ද සිපනස් සැකරම හැටයි දැන් උත්තරේ නිගම් පේනවා පේනවා වගේ ගො ළඟ හිටියම් ස මෙයාාව දෙකෙන්බෙදන් මෙද දෙක බදම දෙක නතු යනවා තිස් දෙක දෙකබදම දදාසයයි හැට දෙකෙන් බෙද අමති හයි අන්න අපේ උත්තරේ වියගැන් තක්දල්. ක් ට කව හොඳ දන්න න්ජන සාමධිය රි නැත්ති සංජනානි කවර දාන්න කලින්න්න කටටිය දම දාන්න වෙලා අපරාදන ම බලඟන්න නොමේද තමයි මේ මේ විෂ එකක් කියන්නේ එකන පුත හෙමින් ෙම කියල දෙෙන ට හරි ද ஆයි ලග දවස මේ කනහ ති හෙම කියන්නේ හරි විෂන් එක මෙේරේ විෂන් එක යන්නන්නේ මතක් කරන නොයාට කොහොමද වර්ග සමීකරණයක් විසදාන්නේ මේවා මොනවාද ආය මෙම තක් කරන්න කරනවා කරනවා නැත්ත නෑ මේවා ඔන වට ලියාගන් මෙවට කියෙන වර්ගාහිත වර්ගායිත දන්න ඕන වැඩ ලේසී ළමයි ඒකනෙ වෙන පාඩක් විදර දාලාතින අපට සිලබස් එක එකන කිවරයි දෙන්නක් කියවරයි තුක් කිවහ ැක හරි දැන් තෘප්ත කරනවා පෙන්වවා අරයා තෘ්ත කරනවා පෙන්වා පෙන්වලා රුජකෝනා සිදිික සසාපල්ල පළමු ශ මස්ථාන වෙනවෙනම සොයන්න රජුෝනආස්්‍රේ දිගපල්ල හොයාගන්න නම් ළමයි මෙයාගේ එක් හොයලයින්න පැයි. මට කියන්න සාධක තිබේද මෙ අයි මේ ගුණ කරලා පිටිකම් බලමු තිහාරි එක්ස්වර්ග සාධකට ල බලන්න එක්වරක් තිහ දෙවරක් පහලව තුම්වරක් දහය පස්වරක් හය වෙන නෑ. දාසේ හැදන විදිහක් ති නවාද මේක ඇ දෙන්නෑ මේක දෙන්න මේක දෙන්න මේක තින්න සාධක නෑ ඕ මේ ගාන සාධක තයනවතිෙන් නෑ සාමාන්‍යෙන්න්නේ දුන්න ආරිශෝක් තක්ගලලාදල න හෙමන ගන චෙක්රන ඔයාට වර්ගපපුර්ණය පුළුවන් සූත්‍රය පුළුවන් හරි මේකට අපි දාම සූත්‍රය මේ ඉරට්ටේ ඉරටටේරන් දාම සූත්‍රය වැරතුුණා සපා වෙන්න වර්ගපුර්ණය හරි සූත්‍ර කල අදන්න පුළුවන් ළමයි ම ආයලියෙන්න්න මට පැටලිච්ච පැටල ගැන වැරදිල කියවුනේ එක්සී සංගුණකය ඉරට්ටේ නම් වර්ගපූර්ණය පහසුය අරකත් ලේසි හරිද නමුත් ැ රටේ නම් ර්ග පූර්ණය කරමු ැතම් ඒක සූතදලා දන්න පොළුවන් හරි හරි වර්ගපූර්ණය කරමු කොමද වර්ගපූර්ණේදී පලයිනියම්ම කරන වැඩේ ළමයි මෙයාම හ පැත්‍රරදාගන නියත පදය ධනති රිනතියකල හැපත්ත්‍ර නවා ඉල්ඟ මැත පදය දෙකෙන් බෙදනවා. රිනාටයි රිනාට වර්ග කරනවා දන හැට හතරයි දෙපසටම දන හැටා අතරක් යොදනවා. කියන හැට හතරක් එකතු කරනවා දැ මේ පැත්ත හැදෙනව ලස්සන්ට මෙන්න මෙයාගේෙන් වර්දාාහිතයක් ඉදියට එක්සිනාටේ වර්ගේ මංකිවන මොව ගන්න කෙළින මෙතැට වර්දාායිතය මෙයාව යෙදෙනවා මෙයා මෙතැන්නේ ඒදෙනවා අටවක්කට හැටහතරින් ලමයි රිනාරිනායගුණු කරම දනයින රිවිනාටය රිනාට එකතු කරම දනදාශයයිනි මේ පැත්ත තිස්හ අතරයි. දැන්ඔයා දෙපසම ර්ගමූලොුණ යොදන ර්ග ඉවත් කරන්න සිිස් අතර වර්ගමූල කොන යොදති දනහෝරින දානවා මේ පැත වර්ගමූලයයි වර්ගයයි කැෙනවා එක්සිරිනාට සමානයි දනහෝරින මූලතිස් සතරයි දැෑවිට පොඩි සතුටක් එෙන වායි දන්නාන මූලතිස් හතර දීල තියනවා එන ඉටලින් අප එක්ස පොඩ්ඩල් ලස්සට හදා ගන්නවා එක්ස විතරක් තනි කරලා දනාට අයි කියලා දානවා රි ධනාටයි කළ දානවා එක් ර ධනාටයි කල මේ පැතර දානවා එක් සුක්ත වෙනවා මේ රිනාට ඒවතන්න දනාටයි දැපටි කියනවා මෙහෙම මුත්ත්‍රේටය කරන්න පුළුවන් ගන ම ආදශ කරන්නම් අපිටි කියනවා මූල තිස් හතරට පහයිදශම අට අයිතුන ගන්න හරි එතකොට මෙන්න මෙහම කරමු එන උත්ර දෙක හෙන අපි ගම දැ ක්වාමනය අපිට එනම් එක්ස් කියන්නේ එක් සමානයි ධනමූලතිස් සතර ධනාට හෝ එක් සමානයි පිනමූලති සතර දනාට මේ මුත්ර දෙ කාම පුත එක උත්තරයක් ධන එකක උත්තරයක් ්‍රීන මත්‍රතියාගන මෙත දනරිි මාරුවෙන් නෑ මෙතන තමයි දනරිීන මාරුවෙන් පටල ගන්නො මෙ තන දන දනමයි මෙතරන දමයි එකක් දන මෙතන එකක් රීන. දැන්වා මූලතිස්සතට දාන්න පහයි දශම කීද කියන්නේගොල්ලෝ පහිදශම අටයි තුන මෙතන දාන පහයිදශම අටයි තුන දනාට හෝ එක් සමානයි රින පහයිදර්ශම අටයිතුන දනාට එක් සමානයි මෙයා හෝ මෙයා බාන මේ ගාන ඉතා වැටගත් මට දැන් පේනවා හරි ධන? දැන් සුළු කරන්න එක් සමානයි එකතු කරහම පහයටයි දහතුනයි එක් සමානයි දහතුනයි දශම අටයිතුනයි හෝ මේ බල පහයටයි දහතුනයි දශම අටයුතු නයි හෝ අඩු කරන්න මේ අඩු කරල ලස්සට ගන්න පරද්ද ගන්න පොෝ අඩුකරක්්දි හෙම හරි අඩුකරද්දිී අඩුකරද්දී දෙකයි දර්ශම එකයි හතයිද දෙකයි දශ එකයි හතයි මොකද පුේ තුන දේශ මටයි තුනයි කියන්නේ නවන්දනා? දස මටයිතුන කියන්නේ මොකක්ද හරි හරි කොම අපිට මූල තිස්සට පාර්ශ මටයි තුන මෙ බැත පාර්ස මටයි තුන මේ පැත්ත දෙකම දනහින්ද දහතුනයි මේ පැත්ත එකක් ක්‍රීණ එකක් දන? මේ අඩුළ ගත්තම්පු දෙකදශ එකයි හතයි. දැන් මට කියඩ ක් මෙයාද මෙයාද ඔන්න මේ ගානේ හැම තැනම තින අප කල්පනා කර කර හදන්න ඕොන්. කේ එසෙන්නේ මෙයාද මෙයාද පාඩති කියන්න පුළුවන්ක් උත්තර දෙකක්කාවනේ දෙකයිදශමකයි හත ද එක් මෙයාදට ද දෙන්න අමද ළමයි? කාලගෙ ගත්තු ොිදයක් තියෙන්මකක්ද දිග දිගයි පලල දිගට වඩා අඩුයි නේද දිග ජජකෝනාශසයක දිග සාමාන්‍යයෙන් දිගයි පල්ලට වඩාේ තෙරනනේ කියන එක ජකෝනාශ්‍රයක දිග පල්ලට වඩා වැඩි ඒකයි මංගේ කිව්වේ හරි එහෙනම් එක්සෙන්නේ මෙයාද මෙයා දැන් කල්පනා කළ කිය න්නේ මෙයායි එ කියන්න පල එ කියන්නේ පලල හරි එ එක් මෙයාඒ නං එන අප ඒවා නම් මනල් ලියන් නෑ අප ලියනවා එක් සමානයි දෙයි දර්ශ මහත විය යුතුය ඕොන හේතු ලියන්න පලගල ය තුර දන්නවා පේක බලග දන්න ඔයාරිය අවබෝධය කලාති දෙ දශම හයි දෙයි දර්ශම එකයි හතයි එහෙනම් පල දෙයි දශම එකයි හතයි අපිට කියන්න පුතේ පළමු දශමස්ථානට වෙනවෙන මොහන්න කියරලා පළමු දශමස්ථාන් මේක දෙයි දශම දෙකයි සන්ටිමීටර් පල දෙයි දශම දෙයි දිග දිග කියන්න දාහසේරික් දසේ රිනක්ක් කිය මෙයා දෙකයි දශම එකයි හතයි ඉඩටිකම් මදී හරි මේ අඩු කරහම දහතුනේශ මටයි තුනයි ස්ොරි දහතුනයි දශම අටයි තුනයි දහතුරේශ මට අයි තුනයි ඒකත් වැටේවවා හම දහතුනයි දශම මෙහෙම ලියන්නම් දහතුනයි දර්ශ මට අයි හරි ඕක ඔයා මාඩු කරොත් එක් සනිත එක ගත්තොත් දිගයනා දෙකයි දශම දෙකක් පල්ලනා දහත දශ මාටක් වෙන්න පුළුවන්ද වෙන්න බෑ. දිග කොහොමද පල්ලට වඩා වැඩි උනේ මේ අඩු උනේ නේද දිගකොහම පල්ලට අඩු නේ එක වෙන්න බෑ එන ියග. රිවරයි කොම තළමයි හොඳ යිට කරන්න මිට කලින් හදල ලබ්බද පර් මැසේ් යදදන් මිට කලින් හදල ලබද මේවා එක අමුතුම ලෝකයක් වගේද තිබ හැරිඕ හදල තියනවා හොන්ද තැතම ඔවු පොඩ ඇති විශණකටයක් පරක්කුණනා පටන් ගන්න හරි දෙෝගලන්ගේ වෙලාව තමා ඉතින් ඒක දැකොමල අමාරුම කරන් දැ ගොඩක් තව පුහුණුවෙන් අපට තියෙන සාධන මගේ වුව තමා සාධන ප්‍රස්ථාරගාන එහෙම ගොඩා තමාරුුණෑ තනිදන අප ටච්කල් විවර ඇත්තටම නිර්මාණ කරන නිර් නිර්මාණත් එහෙම අමාරුනෑ ශ්‍රේණීතින ල්ඟට දත්්‍ර නිරූපණය තින් අමාරුුණෑ දතින උපනතම්ට ප්‍රස්ථාර තින වට ප්‍රස්ථාරයක් ක්ෙනවා අඩු ඉතින් නමුත් දෙදස් දහන මේ දහට දෙකේම මගේ වඩ ප්‍රස්ථාරාව හටි ගැනදින සම්භාවිතාව කුලකසා සම්බායවිතය පාරම ික් ලොකයි හැ අමාරුුණ ලේසි අමාරු ගලම හැමදිම ගැ මේ පාඩගුට සාපේක්ෂ රිමාව මිනිතය පරිමාව මේ වර්ග සමී කරන එනට මිනිතව ගන්නනුත් මට අමාරුවිල කියනවා අ වර්ග පල පරිමිති හොයිනේවා ප්‍රස්පේපරකයන්නේ හරි දෙදස් දාහත ගාන්ට යනි බණඩ එක කියන්න මං අදිනක හ දක්වෙන තලරූප පිළිවලින් අරය ඒක එ ව ගෘතයකින් අර්ධයක් හා අරඒකක් තැන දෙකක්ව ෘතයකින් හතරෙන් පංගුවක් වේ ප්‍රශයන අර්ධවෘතෙකුයි ගෘතයකින් හතරෙන් පංගුවකුයි. තලරූප දෙකේ වර්ගපලසාමාන නගන්න වර්ගපල සමානයි ලොන්නනා අපිට කිසි ප්‍රශණනය පයිතිකරසමකුත් නෑ වර්ගඵල සමාන නම් ක් ර්ග සම කරය ගඩ නගය විසඳීම එක් ගේ පළම දශම ස්ථාන වැැදිමි සොයන්න එක තෘ්තර රම මුදත් කියන්නේ සමීරය ගොඩ නග මීරණන සිඳල එක්හොයන්න මූල දෙක සඳහා අගේ එකශම හතරයික ගන්න අරය ආරණ ෘර්තයක වර්ග පඵලයක්ත්තයකළු දීලම යනවා. අරේ ආරණු ෘර්ථයක වර්ගඵලය පයියාර් වර්ගයෆයියා වර්ගය. ඩි රීම තුන්ේ හට මදදාලා දන්නම්කයි තිංයි හරි එන මෙයාගේ වර්ගඵලය 5යා වැඩිකිරීම තුන්සිය හැටෙන් ටීට සමානයි මෙයාගේ වර්ගපලය සමානයි මෙයාගේ වර්ගඵලය ඒකත් අප ඕන්න ලියමුකදී යා වර්ගය වැඩි රීම තුන්සිය හැටෙන්ටීට එතර මෙයාගේ අරය ලමයි X මෙයාගේ අර්යය X දැන දෙක මේ ගනගල ෆයි අපට ඇතර මෝනිි නෑෆෆ කට බල ක්කොම ගඩ කිරීමදෆයි ෆ කපල ඉවත් කරන්න පුළුවන් හරිෆ R කියන්න තන දෙකේ වර්ගේ වැඩිකිරීම තුන් සය හැටෙන්ටීට හරි මෙතනර අරයගර එක් තන දෙක වැට වර්ගයනවා ටීතා එසියාසුව ඇමම්ඹේ මක මක ලියන්නෙවාට උගන්න ඕනේද මෙතට හිට අනුවයි යාඒ එක පාර ලියාගන්න ප්‍රශ්නයක් නෑ ඔය ඔන්නම් පේලිදේකර ලියා නේත් ප්‍රශ්නයක් නෑ හරි දැ මේ ගනම් දිග හින්දා ඔය ගනම් හතක් කටක් දහයයක්තද හදර හදරදස්සේ ටික් එකට වේගවත් කර ගන්නත් තෝන හරි එ ෆටෆයි කැපන මේ පැත්තේ බලන්න හරිදිගල අරය හරි කේන්ද්‍රන් ඕෝන එක සි අසුව හරි මේ පැත්ත අරය හරි කේන්ද්‍රකෝනය අනුව හරි දැන් බලන්න මේ ඇත්තරනම මේ මෙහෙම මේ ගුණ කිරීම්තියෙද්දී ළමයි ගුණකිරීම් තියෙද්ද මේ බලන්නමින් අපි ගම ඒයට ීයට බී තිනා කියලා මෙහම මෙහම බටබ කපන්න පුළන් ගුණකිරීම්න්නම් තියෙනයා ගුණකිරීම් දැන් එකතු කිරීම්තියයේදදි ක පපන්න බෑ එකතු කිරීම්වලින් අඩු කිරීීමවලින් පද බෙදෙනවා පද බෙදෙනවා ගුණකිරීම් බෙදීමලින් පද බෙදෙන නෑ හරි එන මෙහමතියෙදදි යට යට එක සමාර නම් ඔක්කොම ගුණකිරීමම්නම් ගේ මුට ුග පන්න පුුවන් අපිගේ දෙකයි ඒ දන සී සමානයි ඒරින ඒ බෙදීම දෙකයියට සිමන බදීම බ මෙතන ඒකට මෙතන ඒකට මෙතන ඒකක් කපන්න පුළුවන් ඇයි උඩ දෙන්නනේ හ ඒ හස්ගුන්තේ දම මට තේරෙනවා එක මේ තන බීගෙන් පෙස වැඩිකරොත් ටබි කැපෙනවානේ ිටඒ එක තම ඒ කරන්න කෙටේ සුළු කිරීමේ කෙටික්‍රම එ රාට පුළුවන් මෙතන තුන් සියයහැනට තුන්සිය හැට කපල දාන් යටන තියෙන්නේ හරි ඒමගේම ඔයාට පුළුවන් ඒ නොකර ඉන්න අංකෝ ඔක්කොම එකපාර කොලොත් වැඩි වෙනවානේ මෙතන අන්න වර්ගාහිතයක් අපි ලියගම එක්ස් තන්න දෙක්ක වර්ගේ වැඩිකිරීම අනුවට දැන්වායාට පේන එකසින්සුව අනුව පපදාන්න පුළුවන් කෝමද දෙපැත්තව අනුවෙන් බෙදන්න ඕන්න ලියල බෙදන්න නැත්ත එක පාරිදි පලදාන්න කමන්න න්නනෑ අනුවට අනුව අනුවට එකසියාසුව දෙකයි අධවරක් එක්වර්ග දෙකයි එක්වර්ග මෙතන එක් ධන දෙකේ වර්ග බාන්න කොච්චර පොඩි වුණනාද අපේ අර ලොකුවට තිබ සමී කරණ ඒවා ඉගෙන ගන්න ලමයි එතකොට වාට මාර ලේසි වැඩේ අමාරුවෙන් නැත්තම් එට අනාගන්නව නොයි ෆයිටෆයි කැ්පුවා ඔපපොම ගුණකිරරි මේ ාන මේ ගානයේ පරිමාව ගානයි මේ සුදුු කිරීම කරන්න පුළුවන්. හරි ඒවගේම තමයි බුත ඇර වර්ගපල මේ ෘත්තවල වර්ග පලහො එෙන ගරන්වල කේන්දිික ක්ඩවල පරිමිතිය ොහැත් දිබේ දන දෙයියාර න පිමිතිය හො ද්ද පරිමි හද න දෙකයියාන්න ධන තියනකොට මේවාගේ පලද බෑහැත් පැත්ත උඩ ුඩ ඇතයි කපන්න බෑ වර්ග පල හොයද්දී පරිමා ගනයි පරිමවාාව ොක්කොම ගුණ කිරීම තින්නේ ෆයියාර්ගේ චොක්කම ගුණ කිරම් තරයට තුන බදීම හතරයට තුන ෆයියාර්ධානය ඔක්කොම ගුණ කිරීම. තුන එකයි ෆයියාර්ගේ චොක්කොම ගුණ කිරීම මම පරිමා සූත්‍රකයෙන්. එකතුට මෙතන මෙතනත් ගුණ කිරින් කපන්න පුළුව. ලේසියටකට තුන් සයට තුන් සයට කපනවයට යටයි යටයි කැපෙනනවා. උඩයි යුඩයිත් කපන්න පුලුව මංකිවේ එක සයක්ස්සුේව දෙකයි අනුවේවා එකයි එකයි. කැපවා හරි දැන් දැන් අර පැත්ත වර්ගාහිතයක් එළමයි දකුණු පැත්ත වර්ගාහිතය ම මේ පැතර එනවා වර්ගාහිතය පළමුූ පදය වර්ගය පළමුූ පද වර්ගය ඉළඟට දන හින්ද දන පද දෙකෙහි ගුණිතයේඒ දෙගුණේ බානමි ගුණිත්තයේ දෙගුණේ දෙකෙන් වැඩි කර හම දෙකයික් ජ දෙගුණේ හතරයි දන දෙකේ වර්ගය හතරයි ඔක්කොමල්ලා එක පැත්තට රිනක් වර්ගය මේ අදි රිනහතරයික් මේ ඇදි නහතරයි තැමේටිය ඇසුළු කරන්න එ වර්ග විනහතරක් විනහතර සමානයි බිල්ල දැම්මට බල්ල කියන්න ඕක තේරුනාාද ඕක සාධක තියෙනවා ඕක තේරුුණාද ඕකට සාධක තියනවා සාධක තියෙනවාලු අනිත් තැමකොට කියන්නේ ළමයි ඕ උතර දන්න තේරුනාද සාධක තියෙනවාද ධනිත්ලමයි සද්්‍යයන්නඇති සාධක කහයෙනවාද සාධක නෑ ඔ නැහැල්ලු තියෙනවාලු නැහැලු තේරුුණා සාධක නෑ හරි අනිත් අය සැප්මි දාල තින සමාධදාල තිරන නත්ම මලිෂ දාලතින නවංජනා දාලතියත් සාධක නෑ සංජනා සාධක නෑ වගේ මෙයාගෙමයා ගුණ කරන්න රිනහතරාXක් වර්ග සාධක කඩන්න එක් පරක් හතර දෙවරත් දෙක කල්පනාවෙන්වා හතර හැදින් නෑ මෙයාගේ මෙයාගෙන් හැදනවා දැන් එහෙම හැදුන කියල පෙවුන් පේනකොටම කියන්න බෑ සාධක තියෙනවා කියලා දෙකයි දෙකයි නම් හතරයිකටන්බල සාධක තියනකල කියන්න බෑ දන්නරිග ලබුණු ගැන ලන්න ඕන. රිනාහතරක් හැදෙන්න්න නම් පුතේ ගුණ කරහම ගුණ කර හම රිනහතරක් හැදන එක් කෙනෙක් දන එක්ෙනෙක් රිනය අනිවාරි ඒක ගැන කතවක් නෑ හතරක් මේක ඔයාට මතකන ත්‍රිපද වර්ග ප්‍රකාශන කරහම මේ අවසානෙක් කෙන හැදෙන්න්නේ මෙයාගේ ගුණිතයින්. මේ මැදෙක් කෙනා හදන මෙයාලග එකතුවයි. හරි මේ ගුණිතය එන්න නම් රින එන්න නම් අනිමාරයෙන් එක් කෙනෙ දනනෙක් හවදත් ්‍රිනේනනෑ දෙන්න දනවුුණොත්. හවදාවත් රිනේෙනෑ දෙන්න රිනවුුණොත් එන එක් කෙනෙක් දන එක්කනෙක් රින ුනොත් එනවා. හරි ගුණවුනහම නහරි එකතු වනහම ළම එකතු ව හම රිනක දනෙක කැපිලෑනවා. තු රත් දින දෙක දැදක කැපෙන අය සාධක නෑ සාධක නෑ සාධක නැත්තං සරල කරමේ සාධක නැත්තං වර්ගපූර්ණය මේ කරත් අපිට පුළුවන් වර්ගපූර්ණය යොද නැයිී මෙතන ඉරට්ටේ වර්ගපූර්ණය හරි දැන් ඔයා මේක වර්ගපූර්ණය කරන මමන මේ කරන්න යා මේ දැමට වර්ගපූර්ණය පුළුවන්ගන ගනන්දයකුත් හැදව හොන්ට වෙලාවරම් පයක් පිටර ගියා මේක දැන් ඔයා වර්ගපූර්ණය කරනවා තනීමම කරන්න බල මේකත් ලියාගෙන් ලියාගෙන නැවිල් කරණ වර්ගපූර්ණය අංකවනවාටත් හදන්න දෙනවා කියලා. ළමයි දැන් වෙලා ඇති උතරයාවද උතරාපවා ඉන්නද මේ වර්ගපූර්ණය කරන්න නියත පදය වම් පැත්ර දැම්මරි දකුණු පැත්තර දැම්මා මැදපදය නැත එක්ක සංගුණක අරගෙන දෙකෙන් බෙද්දා ඉන දෙකයි ප්‍රින දෙක වර්ග කරා දන හතරයි හතරක් දෙපැස්සට එකතු කර අදැක් සාදක තියෙනවා දෙවරක් දෙක දෙන්නම රින මෙතන රිීන නෙවේ තියෙන් දෙන්නම රින්න ඒ නවි වර්ගාහිතයක් විදිර ලියනවා ඔන්න ඔය විදිහට ඊට පස්සේ මේ පියවර අඩුකරාටකමක් නෑ දෙපසන වර්ගමූල දානවා එක්ෂිණ එකක සමානයි දනහෝරිනාටයි. අරි අර පැත ියාගිනිිඳම මකන්නන් හරි එක්ෂල දෙක සමානයි දනහරිනාටයි ඉළඟට එක් සමානයි දනහෝරිනාට, දෙක හපැතිහම දන දෙකයි දැමේ අට දැක්තම ට හිතෙන් නේ හතරවරක් දෙයි කියලා හරි අට දැක්තම හතරවරක් දෙක කල්ගන්න ක්‍රමයක්ත්තමයි ූලලා අොදන්ට ගැලපේ නෑ ගන කල්ලගන්න කමයක් තමයි බෝ වෙලාවට ගාන දෙනවාන මූල දෙක දිලා තින මූල දෙක මෙතන එන්නන්නේ මුල අට නෙන්නන්නේ එනවා අට තෙරුණු මූලාට කියන කරණයක් ඒක තව සරල කරන්න පුලුවන්. එනවා මූල හරදිනවා එලියට දෙයි. ල හතරාධන ව ලිට දෙකයි හරි එන ඕන මූල දෙකක් පවා ධන හෝරින දෙක්ක දෙකයි මුල දෙකන දන හෝරින දෙකයි මුල දෙක දන දෙක් මේක හැපතිමියම් දන දෙකයිනි හරි දැවාට ඔන්නම් පුල්ලාන් ඔසම දාන්න ධනහෝරින්න දෙක්ක මූල දෙක දදාන ල එකැදශම හතයි තුන් පස්සෙ දාන්නක් පුළුවන් ඔන්න එක්ස්වට හෝ හෝ කියල ලියලා ගශම හතරයික හරි ඔහ මොතනම දාලා හදන්නත් පුළුවන් එහෙමනත්වං දන රින උත්තර දෙක වෙන වාර්ග පස් දශ කරන්නත් පුළුවන් එක් සමානයි දන දෙක මූල දෙක දන දෙක හෝ එක් සමානයි රින දෙකයි මූල දෙක දන දෙ මූල දෙකව වෙනුටවා දානවා දැන කිවවගේ එකයි දර්ශම හතරයි එක දන දෙක හෝ එක් සමානයි රින දෙවාරයක් එකයි දර්ශම හතරයික දන දෙ එතන දන දෙෙක්ස් ගුණ කරන්න මේ ගුණ කරම් පොද දෙවරක් දෙකයි දෙවරක් හතර අටයි දෙවරක් එක දෙකයි ධන දෙක හෝ මේක ගුණ කරහම මේකමයි රීණ වෙනවා මෙයා ධනනං අරය රිීන වෙනවා රීන දෙකයි දශම අටයි දෙක දන දෙක දැන්ගෙන මෙදිරින් එක් සමානයි හතරයි දර්ශම අටයි දෙක මේ එකතු කරහම හතරයි දර්ශම අටයි දෙක දෙකයි දෙකයි හතරයි අටයි දෙකයි අඩු කරහම ප්‍රිණ බින්දුවය දශම අටයි දෙක දෙක මටයි දෙකෙන් දන දෙකක් ගිහම පින දෙක දශ මටයි දෙකට දන දෙකක් එක්කව කරහම රිීන ඉතුරුවෙන් එනම් එක් ්‍රීණවිය නොහැකි තම හැමතිස් මෝක යදෙනයක් දනවන්න බෑ රිනවෙන්න බෑ ඒම කර යි ින එක්විෂශාලයි බිඳුව බැවින් ඇ දිගත්නේ එන එක් සවානයි හතරයි දශම අටයි තුනයි හැබැ යපෙන් අහන්නේ මු දශමස්ථාන නිවැරදිවසව යන්න පළමු දශමස්ථානයට එනම් දෙමනි දශමස්ථානය දි බල්ල පළමු දශමස්ථානයට වටයනවා හරි මෙන්න මේ උත්තරේ ආපපුවා ඉන්නද බෝඩ්ඩ එක පුරා ගානතිය නොනේ වදලක්මයේ දැම්මේ ගමන් රේසිං හැන්් කියලාවා සජට ඇවිත්තියන ලක්මිට ඇවිත්තියනවා හොඳයි හරි හරි ලක්මී ඔබයක පේනවා හරි ර හොඳයි දැන් චුට්ටක් කලින්ට වඩා නිකං පොඩි හුරුගතයක් ඇතිය පොඩක් කලින්ට වඩා හුරුගතියක් ඇති බාන මේ එක ආපුවාය සමාධිට ඇවිත්තියෙනවා ලක්මි සංජනා සන්ඩිමීටර්ද මේක වා බලන්නෝ නෙහොයි වෙරිගොඩ් ඒකක වෙරිගොඩ් බොහමෝදයි මරත් මිස්සුනායක ඒක අරය ඒක xක් අරය ඒක xක් දනක එන උත්තරෙන්නේ ඒේක පරදක් ම ක ලකු ාගයක් පත අුරන සැර වසගෙන ට ලකුණක් ඩුක හරි එන එකත් හරිපුුතේ දැන් ඕකම තමයි කරන්න තියෙන්න්නේ මේ ගනන් වල තේරවාද ඕකමයි කරන්න තියෙනය හොඳම වැඩේ තමයි පපුතේ ඔයා මේ ගානන්ම ගෙදරති හදන්න 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 දහසරයක් කරි විසරයක් කරි වඩ පනම පුළුවගනක ඔයා හදන්න මේ හැම කරුණක්ම තේරණකං ඔයා හදන්න එ දැන්ඔය ඉස්සර ගෙවල්ලන නික රපායනනි තිබ දැන් හෙමනේ අර ඩායිලොක්්ට පියෝටීමම තියෙනවානන්නේ එක රිමෝට් එක ගත්තම එපායනොනේද මුලින්ම ගත්තම මෙලෝදයක් තේරෙන්න්නේ ඇන එමනේ ළමයි ද වැඩිීටය හෙමිනොතා මමුකුත් පොච්චර කරත් තේරෙන්නේ එෙමන ඉස්සර මන්ද නැකල ගවල්ල තිි නොද කියලා කම්පිට රැක්ම ගත්තමනේ ෆෝනයක් ගත මුලින්ම මෙලෝදයක් තේරන්නේ ඒ හොඳර පාචි කරනවට තේරෙනවා වත්තමයි ය නිතරම කරන්න මංකව දවසට එක ගානක් හදන්න දවසට එක ගානක් ඔය එක පාරක් මංකරලා ළමයි වගේ දවසට ගානක් කියලා ඒකලි මට ගොඩක් පන්ති දිබබෙන ඒ දවසට දවසට එක ගානක්ම ළමයිත් එක හැද එකතු වෙලා දගොල මේ දෙන ගාන හදන්න ගෙරද එක ගානක් මේ එක එකත් තෝරන් දවස හදන්න ැය බාගයක් කොත් යන්නේනේ නාඩිහල විස යන්නන්නේ මැත්ස් පාඩන් කරන්න එච්චරයි වෙනමමුකුත් පාඩන් කරන්න දෙපා මැ ඒ ගාන හදවානට දන්න තිදේවලාර්පපුර්ය මතකනැත්තන් ගි බන වර්ගපුරර්ණ අම තන මේ ධනරිනක් දනවෙන්න ඕනේ යි රිනවෙ ඇතේයයි මතකනත්තම් බලන්නේ එකයි ඒ එෙම වෙන්නට හන්න කාය මග හරි අහන් හරිර දි මට උපදෙස් දෙන්න පුළුවන් එ පිළිපැදීම ඔයාගේ රාජකාරත් ලපයාන දස් දාාසය ඔගළන්ගේ සිලබස් එකේසිලබ සළුත්තු නවරුද් දෙගාන බලන්දස් දාසේ ගාන මේක ලීලි වවරයිඉ එක හිතනවාම මේ මැද පියවර අඩුකරාට කිසි ප්‍රශ්නයක් නෑමං හදන්න හැම පියවරක් මතුළක් කරලා හැමෝටම තේරෙන්. දස් දහසය ගාන මතකතියාගන මේ ජාතිය ගණන්වලට බොහෝ විට බොහෝ විට සියට අනුනම දශව නමයයි නමයැයි නමයක්ම සාධකෙන්නේ නෑ සාධ එනත් දෙන්න පුළුවන්හෙම දෙන්න නෑ එක කියන්න බෑ සාධකන්නේෙ නෑ එන වර්ගපුර්ණය ෝ සූත්‍රය ොදන්න වනෙන මෙත්‍රලා අපිට සූත්‍රයාව නෑ තාම අපි සත්‍ර යදවන ය යොදන්න තිබා සූත්‍රේදේ රෑ අපි ස්ථාසයගාන කියවන්න ගමී හතරක් සහ පලමීටර් දෙකක් වන රිජුකෝන නාශ්‍රාකාර තහඩුවක් රූපය දැක්වෙන පරිදි රිජු කඩඉරි රේකා දෙක් ඔස්සේ නැමූ විට ලැබෙන පීකොටස සමචතුරශ්්‍රාකාරවේ එක ඇදර තිනමතුරශය නෙමයි නමු සමතු්‍රශ්‍රාකාරයි පීකොටසේ පැත්තක දි මීට රක් ලෙස ගැනිමු. පේකිව්ලෙ දැකන ු කොනස්්‍ර රකොටසේ ර්ග පලස ප්‍රකාශනයක්ඇුරෙන් සයන් මෙන්න මෙයාගේ වර්ගඵලය එදරක වර්ගපලය හන කල යාගේ දිගපල ලොයා ගන්න එපැයි මෙයාගේ දිග පුතේ මේ ඔක්කොම හතරයි මේතිික මෙතන නම් මෙතනත් එන මේ ඔක්කොම හතරයි මේටික් න ටි හතරනින ඒගේ මේ ඔක්කොම දෙකයිමටික එක් නං මේක දෙකරනෙක් ඔක්කොම හතර දැන් කිවගේ වර්ගපලස ප්‍රකාශනයක් කියනි කළ කියන්නේ කිව ද කකන ුකෝනස්සාකටසේ වර්ගපලස ප්‍රකාශනයක් එක්රෙන් ගරනගත් මේයාගේ දිගන ගන්නට මේ ඔක්කෝම හතරයි හතරෙන් එකක් අඩු කරහම මේ ටිකෙන හතරරිනක් මේ ඔක්කොම දෙකයි දෙකෙන් මටි අඩු කරහම දෙකරන ද වර්ග පලසන ප්‍රකාශ්න ඇලියන් පරපලය සමානයි දිග වැඩි පලල ඔන්න තින ප්‍රකාශන ඔච්චර අයවා ඇති ඔන්න අග සුළු කරන්න ප්‍රශ්නයක් නෑ ඉළඟට වර්ගපලේ කිව්හි වර්ගඵලයමෙන් දෙගුණයකි පිහි වර්ගඵලේ කිව්වගේ දෙකක් මෙයා වගේ දෙකක් මෙයා වගේ දෙකක් පී කිව් වගේ දෙකක් එක්වර්ගන දොහ ක් තර දහස සමන බිින්දෝබ පෙන්වන්න අන්න සම්බන්ධසුරෙන් දැන් ගොටගන්න තියෙන්නේ හරි මොකක්ද මේ වර්ගඵලය වගේ දෙගුණයක් මෙයා හරි? එනම් පීගේ වර්ගඵලය පහි වර්ගපලය කිවමෙන් දෙකුුණය පිහි වර්ගපලය xවරක්ක්ලි ප වර්ගඵලය සමානක් වැඩ වර්ගය කිවග වර්ගපඵලය අපි දන්න අළමයි හරි එන අපි දැන්ලිය එනවා කිවග වර්ගඵලය ගේ දෙගුණයක් පී එම් කිව්ග වර්ගඵලය මෙන්න මේක වගේ දෙගුණයා සමානයි පී තේරුනාාගල හිතනෝ හරි ගානය කියන්න පිහි වර්ගපලය කිව්ගී වර්ගපල මෙ දෙගුණයා පීග වර්ගඵලය කිව් වගේ දෙකක් අට පැත්ත මාරුණනම් මනනි පැතලියන්නංකෝ පීගේ වර්ගඵලය වගේ දෙක් රි දෙරික් වගේ දෙක් මේ වගේක් සුළු කරගන්නේ ගොමද සාමාන්‍ය පරිදි සුළු කරන්න දෙවාරයක් හතරත් දෙකටයි හර වක් රික් රි හරරි රින දෙ රිරි වර්ගය වහන්සුලු කරන්න දෙවරක් කට දාසයයි හතරවරක් දෙක රිනාටයි යත් රින හතරයි හරණපුතේ මෙතන රින රින හතරත් දෙකටයි දෙවරත් දෙක හතරයි මෙතන දන දෙකයි x වර්ගය දෙක xක්වර් වන්නම දෙකයි x වර්ග තැයි සියල් එක පැත්තට සියල් එක පැත්තට පැත්තක් වර්ග ලොකු හිදමක් ඒ පැතරගන්න ක්කොම පැත්ත බිඳදුවු කරලා මේ දෙක සුළු කරහම රිනදුල හ ධන දෙකයි x වර්ග රිනක්වර්ග මෙයාය පැත්‍ර දානන්නේ හිතකොටක් වර්ගට රින නෑඒ එකයි ම මෙයා ඒ පැත්ත්‍ර දාන හරි කලින් මං අල අනි පැතලිූ ඒකයි දැන්කමක් නෑ මෙතන හතරයි යටයි හතරයි යටයි එකතු කරම රිිනදුල හයි දාසේයයි මෙතන මෙතර්ග දෙකක්වර්ග මේ පැත් xක් වර්ග අඩුුණ හමක් එන්න මෙන්න මෙහෙම දාසේ රින දොළහXක් ධනක් වර්ග මේ අපි දන්න ආකාරයට හදාගම ලස්සල්ට Xවර්ග රින දොළහX ධනදාසය සමානයි බිින්දුව බවද පෙන්වන්න කියන්නේ x වර්ග රින දොහක් දන දාස සමානයි බිඳ බ පෙන්ම හරි දැ මේ එක ලියාගන් வரா இது இது பஸ்ஸு அங்கே கொண்டு சம்மாக்கான පුත්තරේර්ග දොහ ගන දාසය සමානයි බිල්ලු හරි ඉලකරකිනවා රෝමිලක්කන් දෙක යටතේ හරි රෝමිලක්කන් දෙක හැදුවන රෝමිලක්කන් තුන ූත්‍ර භාවිතයෙන් හොෝ අන්කමයකින් හෝ එක්සමානයි හය දනහෝරින දෙකයි මුූල පාබව පෙන්වා. දැන් ඉති මේක විසඳන්න කියලායි කියන්නේ විසඳල මොකක් දෙකක් පෙන්න්නන්නලු ඒක එන අදි කියල බලමු ඉසල මේක විසඳබු වර්ගපූර්ණය පළවෙනිි පියවර නියතපදය දකුණු පසර ගෙනියන. මැදපාදයේ නැත්ත එක් සංගුණකය දෙක මෙද රින දොලහ දෙක දම රිහයයි පිනහාය වර්ග කරහම දනතිස්හයයි තිස්සායක් දෙපස්සටතු කරනවා මේ පැත්තඔය දන්නවා සාධක හෙව්වාමහයක් හය රිහය ෙ ්‍රි ය ගු හ දන තිස් රන රි දොලා. මෙතන දන විස්සයි වර්ගායිතයක් විදලවාම ඔයිවිතයට එනවා. මේ වර්ගායිතයක් නික්ෂිනා යක්ෂිණ හය එක්ෂණ හය වර්ගය. ඊළඟට අපි වර්ගාහිතයට වර්ගය ඉවත් කරන්න වර්ගමූල යොදනවා මේ පැත්තරත් වර්ගමූල යොදනව දනහෝරන මේ බැද වර්ගය වර්ගමමුලය කැපිල එක්ෂිණ හයයි දනහෝරින මූල විස්සයි. මල විස්සා පිටි න්න පුුවන් හතරවාරක් පහ කියලා පුූර්වර්ග සංකයාව ගුණිතයක් පිළ පූර්ණවර්ගය කැන හතර නමය පුූර්වර්ග සංකයම නාද එක හතර නමේ දසේ විසිපා තිස්සය එවැනි පූර්මර්ග සංක්‍යාගයෙන් එතකොට මූල හතර එලිට ගන්නවා මූල හතර එලිටාපම දෙකයි මූල පහ ඉතුරුවෙන. හනවා හයදාන හා පැත්තට ධන හයයි හරි උත්තරේ දිහා බලන්න උත්තරය හන්න මෙමනි උත්තර යානේ හය දන දෙකයි මූලපා දි පශ්නයන්නේෑන ධන හෝරීනනේ හය දන හෝරරින දෙකයි මුූල පානයහන්නේ අප ගාතර දනහෝරිට එකයි මුූලපා දන හය එ හය ස්තර දා ලිය නවා ඕමලිවත් ලකුණු දෙනව ඇතට හය ඉස්තරාට දාලා ධනහෝරීන දෙකයි මූල පහගලිය හරි ලොකත් ලියාගත්

එකනෙක් ඉවරා අනිත ඉවරද අපිට කියනවා මෙයාගේ ධනාගය එක් සඳහා සුදුසු නොවන බව පෙන්වන්න මෙහෙම හදන්නම් දැන් අපිට උත්ත්‍රයාවේ පොට බන මේ ගානය අපට එකන ගන්න දේවල් තියෙනවා උත්තරයාාවේ එක් සමානයි හය දනහෝරින දෙකයි මූල පහයිනි හරි මේකේ දනාගේ සුතුසු නොවන බව පෙන්වන්න කියලා කියන ඒක කොහොමද කරන්නේ හරි බාන්න ඒක පොඩ්ඩක් ටිකක් වෙනස් ජාතියේ ගාන හරිද බලන්න බලන්න මේ මේක දනාගේ ගත්තොත් මේක ගත්තොත් හරි මේක ගත්තොත් එ විශාලයි හයවේ එ හයට වඩ අනිවාර්ය විශාල වෙනවා අර් ලමයි පොඩි කතන්දර ඇත්යෙන්නේ මේකේ ධනාගය ගත්තොත් මෙත රිනාගේ ගනතු දනාගය ගත්තොත් හයට කීක් එකතු කරම් හයට වඩ වැඩීන තේරුණදු කිය වනවි හයට වඩා වැඩි වෙනවා තේරුණනාදක ධනාගේ ගත් ළමයි මේක හයට දනනයන්නේ හයට දනගත්තෝත් අනිවාරයෙන් හයට වඩා වැඩි වෙනවා තැන් මෙතන නිකං හයගිල ඔයා හිතන්ඩොකු මේක් හයක් වෙන්න පුළුවන්න මේටක හයක් වෙන්න පුළුවන්දටි හයක් මේටික හයක් වෙන්න පුළුවන්න මේ ඔක් කොමටික හතරයි මේටික හයයිලු මේ ඔක්කොමටික දෙකයි මේටික හයයිලු වෙන්න පුුවන් එහෙනම් x x කුයි දෙකයි විය යුතු බැවින් ක්කට අඩුවෙන් ඕොන ඇ වැඩේ අවුල්න දෙකට වට අඩුවෙන් නොනමි x හතරට වටක් නෙවෙයි x දෙකට වට අඩුවෙන් නො නත්තම් වැඩ අස අරයහම එකක් තියෙන තින්න එම් x දෙකට වඩා කුඩාම යුතු බැවින් එ සමානයි හය දන දෙකයි මූල පහා x සඳහා සුදුසු නොවේ මං හිතන්න තේරුණා තේරුුණා ආංගින්න මූල පහයගේ එකක දුම් දෙක හතර ලෙසකෙන එක්දා සදුසුගේ සොයන්න. එනම් මේක සුදුසු නැත්තං එක්ට සුදුසු මේක දනාගේ සුදුසු නැත්තං රිනාගේ තැනයි රිණයින යාවේ දනගේ සුදුසුනෑ එහම් රිනාගේ. එන පිට කියනවා ූල පහට දෙකයි දශම දෙ එකකයි හතය ොදා ගන්න මේ අගඩ කරාපද දෙවරක් හතර අටයි දෙවරත් දෙක හතරයි දශම දෙවරත්් දෙක හතර හයෙන් හතරයි දශම හතරයියටට අඩු කරම එකයි දශම පහයි දෙකයි මීතන් මේකඩක් වෙන්න පුළුවන් හරි නේද එ දෙකටට අඩුුවනේ මංකිවේ xක් දෙකරට අඩුවෙන් ෝන නැත්තම මෙහම රූපයයක් තිෙන දි කියන්නන්නේ එක් දෙකරට අඩුවෙන්න්නෝ හරි හෙනං න්න පැහැදිලි අපි ඒ ගාන තවසන් කර රැයි හොඳ ගානක් එකද දස් දාසේ දවාට පේනවා සාමාන්‍යය දැමයා තක්සේරුවක් කරගන්න කොයි වගේද සමීකරන වර්ග සමීකරන ගාන කියන්න හරි මේක අදාගත් Mi ora di gradanne. ර ම දන්න බෞවතරයක් දෙෙනා මේ ගරන් හදල නෑ හරි විබහගේ විබාහකට මේවා ගාන අනිවාරය ගෙනවා හරි දැන්තිිකක් කෝගලන්ට පටන්ගත්තර වඩා පොඩි එකවම් ගාන තේරන ගති අත්ති නවාද නික ආදාගන්න පුළුවන් වෙයි ව හැග මති න මි මසද ගත්දන්න. හරි ඔව ඉති මෙ නිතර පැක්ටිස් කාරනු දැන් ගිය සතිය හොම්ව එක ම දැම්ම නෑ උත්තරම කවුරුත් හන්නෙත් නැස ඔවම්ඹවක් එක උත්තර දැම්මනෑ නිස කියලා හම අනන්නෙ නෑ කවරුත්ය බලන්නත් නැදවන්ද කරන්නෙත් නැදමන්දා හරි ර ඒනං අපි අදට අවසාන කරනවා ගඩන් හතරයි අපට හදන් හම් නේ කෙමින් එමින් හැදුවේ ස් timeම් හිඳ සතියත් අප මේට හිතයොමු කරනයි වගේම පරිමාව ගණනකුත් මේ හා සමගාමීීම හදන දැනට අපිට අමාරු ඉගල දේරලතින ගණන්න මේ ගන පරිමා ගණන් හද වගේම සමගාමී ගණනුත් අපි හදනෝ එවනම් ගොඩක් අමාරුනෑ යික් එ අපි අවසසානරන ගැටලු මො හරිදින නම් ඉද හන්න ළුව මන නිත් ලිවෙද ලමු ෙමොටම සු රාත්‍රයේ.